සමිඳුර ප්‍රශංසා සමිඳුර ප්‍රශංසා තවත් ලස්සන සති අන්තයක අපි ඇවිල්ලා ඉන්නවා නේද හොඳයි හෙට දවසේ තම තමන්ගේ දේවස්ථාන වලට ස්වාමීන් වහන්සේගේ වචනේ අසන්න ඔබගේ දේවදාසයා හරහා දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න හදන දේට ඇහුම්කන් දෙන්න ඔබ යන්ට යනවා ඉතින් සතුටු සිතින් ප්‍රීතියෙන් යුතුව ස්වාමීන් වහන්සේගේ අභිෂේකයට එන්න ස්වාමීන් වහන්සේ ඔබට කතා කරාවි ඉතින් ඊයේ දවසේ පුරාවට ඒ වගේ මේ සතිය පුරාවට ස්වාමීන් වහන්සේ ඔබව රැගෙන ආපු නිසා පෝෂණය කරපු නිසා ආශිර්වාද කරපු නිසා ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න හොඳයි අද දවසෙත් අපි සමිඳුන්ගේ හදවතට එබිකම් කරමු කොහොමද අපි යමු ශුද්ධෝ බයිබලයට එක සාමුවෙල් පොතේ 30 වෙනි පරිච්ඡේදය ඉතාමත් ප්‍රසිද්ධ පරිච්ඡේදයක් නේද ඔබ දන්නෝ එක සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදේ 19 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම කියනවා ලොහු කුඩා සියල්ලංගෙන්ද පුත්‍රයන්ගෙන්ද දුවරුන්ගෙන්ද කිසිවක් කොල්ලයක්වත් ඔවුන් ගත්තව කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය. උනාපව කියනවා කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය. ඔබ දන්නවා නේද ශික්ලක් වල දාවිඩ්ගේ සියලු දේ කොල්ල කාගෙන දාවිඩ් සමග සිටිය ඒ 600 දෙනාගෙත් නේද සියලුම දේවල් කොල්ල කාගෙන ගියන් පස්සේ දාවිඩ් දුර්වල වෙලා පරාජය වෙලා අසරණ තත්ත්වයට පත් වුණා. ඇයි ඔබ දන්නව ඌලඟ සිටපු 600ම ඌට විරුද්ධව ගල් අතර ගන්නවා දාවිඩ් මරණ පිණිස. ඉතින් දාවිඩ් ඒ වෙලේ මොකද කරේ දෙවියන් වහන්සේ ළඟට ගියා. ගිහලා උන්වහන්සේත් එක්ක විමසද්දී දෙවියන් වහන්සේ දාවිඩ්ට වචනයක් දුන්නා. මොකක් දුන්න වචනේ 8 වෙනි පදයේ බලන්න දුන්න වචනේ තමයි මම මේ හමුදාව ලූබැඳ යම් නම් ඔවුන් කරා පැමිණෙන්න මට පුළුවන් වේදයි දාවිඩ් ස්වාමින් වහන්සේගෙන් විචාලේය. මොන මං අන්තිමට කී දෙනා බලන්න නොවරදවාම සියල්ල නැවත ලබා ගන්නවා ඇතයි කීයේ. මොකද්ද කිව්වේ? නොවරදවාම සියල්ල නැවත ලබා ගන්නවා කියලා කිව්වම 19 වෙනි පදයේ තියෙනවා කිසිවක් අඩු නැතුව දාවිඩ් සියල්ලම ගෙනාවේය. තේරෙනවද? වචනය හරි පරිපූර්ණයි. වචනය සම්පූර්ණයි. ඒ මොකද උන්වහන්සේ කියනවා උපත්ති පොතේ හට ගැනීමවා කියද්දි හටගත්තා. නේද? පොළොව වනාහි බීජ හට ගැනීමවා හටගත්තා. මුහුද වනාහි මත්ස්‍යෝ හට ගැනීමවා. ඒ වචනය වචනය සම්පූර්ණයෙන්ම පරිපූර්ණයෙන්ම මේ දේ සියල්ල සිද්ධ වුණා. ඉතින් ආදර දුවේ පුතේ මේ 19 වෙනි පදේ බලන්න දෙවියන් වහන්සේ 8 වෙනි පදේ දුන්නු පොරොන්දුව තමයි පොරොන්දුව තමයි යොෂුවා 21:45 කියනවා ස්වාමීන් වහන්සේ ඊශ්‍රායෙල් වංශයට කී අරද කී යහපත් දෙයින් කිසිවක් අත් නැර සියල්ලම සිදුනේ තේරෙනවද ඇයි කීපු සියල්ල සිද්ධ වෙනවා ඇයි වචනේ පරිපූර්ණයි මග නතර වෙන්නේ නැහැ උදුරු ගන්න බෑ අඩක් ලැබෙයි ඊළ එහෙම වෙන්නේ නැහැ එනිසා මම උදෑසනම ඔබට කියනවා දෙවියන් වහන්සේගේ වචනය තදින් අල්ලගන්න. දෙවියන් වහන්සේගේ වචනය තදින් අල්ලගන්න. ඒ මොකද වචනය පරිපූර්ණයි. වචනේ ඉස්සතින් එන්නේ නැහැ. සෝ ඔබ ළඟ ඉන්න අය ඔබට විරුද්ධ කුමන තැන්ට ආවත් ඔබේ කිසිවක් දියා නොබලා ඔබ දෙවියන් වහන්සේගේ වචනය තදින් අල්ලගත්තොත් සියල්ලම නැවත ඔබට ගෙනෙන්න පුළුවන්. සියල්ලම නැවත ඔබ ළඟට ගන්න පුළුවන්. ඔබ අතින් එකක්වත් නැරි ලබා ගන්න පුළුවන්. එස වචනේ තදින් අල්ල ගන්න. අපි නැගිටමුද? යාචා කරමුද? ස්වර බලدارී ජීමාන දේවි සමිඳුනි බාර කරන ඔබගේ බලවත් වූ දෑතට මේ ජීවිත ස්වාමීන් වහන්සේගේ හස්තේ ඔබේ කරුණාව ඔබේ ජීවනයේ මෙතරම් තුල තැබුව මැනව. අබතාත දවසේ ඔබ වහන්සේ කීලෙස ඔබගේ වචනේ තදින් අල්ලගෙන ස්වාමීනි ඒ දේ නැවත ලබා ගන්නට මේ හැම කෙනා තුල ඔබ වහන්සේගේ හස්තේ තැබුව මැනව. ඔබට බාර කරන උතුම් වූ බලවත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන්. 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 ජේසු පිටයි. අපි එනම් මුණ ගැයමු හෙට උදෑසන 8:00 කිතුවර්ණ දේවස්ථානයේදී. ඒ වගේම ඔබ ඔබගේ දේවස්ථානවලට අනිත් අය අනිවාර්යයෙන්ම යන්න ස්වාමින් වහන්සේ ඔබගේ දේව දාසයා හරහා ඔබට කතා කරන්න බලාගෙන ඉන්නවා. ජේසු පිටයි. මම බද සමීරයි.